පහුගිය කාලෙ මට මතකයි එක අවස්ථාවක හාමුදුරු කෙනෙකුයි තරුණ ගැහැණු දරුවෙකුයි රාත්‍රී 11ට විතර කෑගල්ල පැත්තේ දුෂ්කර පළාතක පාරක රාත්‍රී ගමන් කරනවා. ඒ වෙලාවේදී තරුණ පිරිසක් මේ හාමුදුරුවන්වයි තරුණියවයි අල්ලගෙන අසභ්‍ය විදියට බැනවැදලා ඒ පටිගත කරලා මාධ්‍ය හරහා මුදා හැරියා. හාමුදුරු කෙනෙක් රෑ 11ට තරුණියක් සමග පාරේ කතා බහ කරනවා හරි යනවා හරි ඉන්නවා හරි දැක්ක විදිහට. නමුත් සතියක් ඉදර පසු වුණාට පස්සේ නැවත එවැනිම දර්ශනයක් මාධ්‍ය හරහා නිකුත් වුණා. ඒක සැබෑ ස්වරූපය. සැබෑ ස්වරූපය තමයි මේ හාමුදුරුව සහ ඇගේ උන්වහන්සේගේ නැගණිය අම්මා මහරගම පිළිකාරවලේ අම්මව බලලා කෑගල්ලට ගිහිල්ලා බොහොම දුර ඇතුළට යන්න ඕන. රෑ බස් නැති නිසා තමයි පයින් ගිහින් තියෙන්නේ. ඒ අවස්ථාව තමයි අර විදිහට අසභ්‍ය විදිහට තරුණ පිරිසක් නින්දා කරමින් නිග්‍රහ කරමින් එවැනි වූ ස්වරූපයක් සමාජයට උදාහැරියි. ඒව හරියට තියෙනවා. පහුගිය කාලේ ඊටත් වඩා හාමුදුරු කෙනෙක්ම අසභ්‍ය වචන කතා බහ කරමින් සමාජය තුළ ගොඩාක් දැඟලුවා. ඒ මුදල් වලට එවැනි ස්වරූපයවල් එවැනි සිද්ධීන් ඕනතරම් සමාජය තුළ තිබෙනවා. නමුත් අපි ඒවට කලකිරුණ වැඩක් නැහැ. ඒක එක පුද්ගලයෙකුගේ ක්‍රියාවලියක් පමණයි. එයා කරන දේවල් වල විපාක යමයි ගෙනියන්නේ. අපි කවුරුත් ගෙනියන්නේ නැහැ. එනිසා තුනුරුවන් යම් විදියකින් විශ්වාස කරනවා නම් විශ්වාසයක් ඇති කරගත්තා නම් ඒ විශ්වාසය ඒ ශ්‍රද්ධාව નિરાයාසයෙන්ම හැමදාම ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරන්න ඕන. එනිසා උපාසකත්වයට සුදුසු වෙන පුද්ගලයා සද්ධාය හෝති සද්ධාවන්ත වී තුමයි. අසද්ධාය හෝති සද්ධාවේ නැතිනම් සද්ධාව තොරනම් එයා උපාසකත්වයට සුදුසු වෙන්නේ නැහැ.